අයිබෝවන් දනෝට කියන්න අද මට කියන්න ඇවිල්ලා ඉන්නේ කෙනා මට සිංහල ගැන වැඩි විස්තර දීපු එක්කෙනා සිංහල කතා කරන්න ඕනේ කියලා එයා මාත් එක්ක සිංහලින්ම කතා කරේ හැබැයි ඒ කාලේ නම් ওই බර වචන වල ටික මට තේරුම් ගන්න බැරි වෙලා තිබ්බේ හැබැයි අද වෙනකන් මම වැඩ කරපු කට්ටිය ඔක්කොමලාගෙන් මගේ ෆේවරිට් මගේ නම්බර් 1 ඒක විතරක් නෙමෙයි මම හිතන්නේ ලංකාවේ ටෙලිවිෂන් පැත්තෙන් The most respectable, talented, gifted presenter kiyanne meya Vithramai. I have always thought so. The one and only Tanuja. Thank you so much. I've always said it. Mage favorite. Mama hithanne oya television presenting e style ekak maru karapu ekkenek. අපි ඉස්සරම එහෙමනේ කතා කරන්නේ. ඔව් කපි කරානේ මාව. ඔය තමයි ඉංග්‍රීසි version එක මගේ. උස්ම ගන්නත් බෑ කල් මේව කතා කරන්නේ. මේ ඔක්කොම ඔය කැඩුවා. මම ඔයාගෙන හිතලා තමයි මම මේක අන්නේ නාවේ. ඔයා ඉරිච්ච ලුක් එක ට්‍රෙන්ඩ් කරානේ. ඒ දුප්පත් ලුක් එක ගෙනිලා මේන් ස්ට්‍රීම් එකට මම ඒ දුප්පත් ලුක් එකට ආවේ මෙතන. පෙන්නගෙන. කියන්න තනු කොහමද? හොඳයි දනු මෙතිකේ තෝරා ගත්ත ක්වොලිටි වැඩ ටිකක් කරනවා ස්පෙෂලි මම එලියට ආවේ මේ ලොකු වගකීම් වලින් මට සමාජයේ දුන්න ආදරය නැවත සමාජයට දෙන්න සහ තව ගොඩක් වැඩ කටයුතු කරන්න මං ඒ ආපු අවුරුදු 3 ඇතුලේ මට පුළුවන් වුණා දනෝ මගේ ටැලන්ට් එකේ විවිධ පැති විවිධ ශේෂ්ත්‍ර හරහා මේ සමාජගත කරන්න ඉතින් ඒ හින්දා මම තෝරාගත්ත ඉතමත් සැහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන් මිනිසුත් එක්ක වැඩ කරනවා මිනිසු වෙනුවෙන් මම කියන්නම් මම තනුව පලිමිටම හම්බ වෙච්ච තැන මේකප් රූම් එකේ අපි අවුරුදු කීපයක් ඉංග්‍රීසි ෂෝ එකයි සිංහල ෂෝ එකයි එක වෙලාවේ ब्रेकफास्ट दीवे කොහොමද මගේ සිංහල මේ දවස් ටිකේ මං හිතන්නේ මම ඔයාව දිගටම ආශ්‍රය කරලා වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මම ඔයාට මෙච්ච දේ බලන්න කොහොම හරි කමන්නේ කාට හරි කෙනෙකුට හොදක් වුණා නම් එච්චරයි හැබැයි තනු ඉන්න තමයි මම පළවෙනිටම සිංහල පැත්තින් ප්‍රෙසන්ට් කරන්න පටන් ගත්තේ වඩ මතකද මන් දන්නේ YFM DJ Championship එක කරන්න කියලා කිව්වා ඒ ෆිනාලේ කරන්න දවස මම පොඩ්ඩක් බය වුණා සපත්තුෙන් මිනිස්සු මේම මාව මේම පුල් කරලා ස්ටේජ් එකේ ෆෝන් නම්බර්ස් තිබ්බයි ලස්සන අයනේ ෆ්ලැට් ස්ටමක් තිබ්බා පැක් එක මේම කඩාගෙන එනවා එළියට දැන් නම් කවුරු දෙන්නේ ෆෝන් නම්බර් එක දුවනවා දැක්ක ඔව් ඒ නම්බර්ස් කොච්චර ආවද මට මේ ෆුඩ් සිටි බිල් වලත් දෙන්න දුන්නා අයියේ මට කෝල් කරන්න හෙට රෑට ෆ්‍රී නම් එන්න ඔව් මම හිතන්නේ තනු මම ඒ දවස්වල ඔය TNL එකේ ගියා මියුසික් ටෙලිවිෂන් කියලා ඉන්දියාවේ මියුසික් ටෙලිවිෂන් එක ඔව් MTV එක. ඉතින් මම ඒක බලලා තමයි ඒ රිවර්ස් කරන කාලේ හැම හොගක් සින්දු එහෙම දැක්කේ. එතකොට මේ තමයි මියුසික් ටෙලිවිෂන් එක ඇතුළත මේ මියුසික් වීඩියෝ කියන concept එක ආවේ මියුසික් ටෙලිවිෂන් ඒ ඉන්දියාවේ ආශා බෝස්ලේ ඒ කාලේ ගොඩක් සින්දු රිලීස් කරානේ. සින්දු රිලීස් කරා. ඒගොල්ලෝ අලුත් ජෙනරේෂන් එකත් එක්ක සින්දු කිව්වා. එතකොට නිකල් චින්නප්පා කියලා මම අදටත් මගේ රෝල් මොඩල් කෙනෙක් විදිහට සලකන ඒ
එයා එතුළු ගොඩක් අය ප්‍රසන්ට් කරනවා මම බලන් හිටියා. ඔයා අතරේ තමයිනේ මට මේ අවස්ථාව ලැබෙන්නේ. එතකොට ඒ ෆ්‍රී ස්ටයිල් එක තමයි මම හිතන්නේ මම ගෙනාවේ කියලා. මම ඒ කියන්නේ හිතාමතා ඒක කරේ නැහැ. ඒක මට බොරුවට කියන්න බෑ. මම මේක මේ සමාජගත කරන්න ආවා වගේ බොරු කතා මට කියන්න බෑ. මොකද ඒක පහුගිය කාලේම බලනකොට හොඳටම පේනවා ඒක එහෙම නෙමෙයි කළා තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා හැබැයි මම කැමති අපිට ඒ දුන්න ෆ්‍රීඩම් එකට. ඒ වෙනස තමයි මම හැමතිස්සෙම කරන්න උත්සාහ කරන්නේ. අදට උනත් මම සමහර ෆෝරම්ස් වල ඒ වෙනස කරනවා. නැත්නම් අවුරුදු 23ක් මේ ජූනි 10 වෙනිදාට මගේ ටෙලිවිෂන් කැරියර් එකට අවුරුදු 23ක් ටෙලිවිෂන් කලාව පෝෂණය කරන්න බැහැ කෙනෙකුට ඔයා ඔය කියපු අලුත් දේ හැමතැනකම කරේ නැත්තම් ඒ කියන්නේ දැන් මම අද ජාතික තලයේ ජාතික රූපවාහිනියේ ප්‍රසන්ට් කරනවා එතනටත් මම මගේ ස්ටයිල් එක තමයි අරගෙන යන්නේ නමුත් සමහර දේවල් තියෙනවා නිර්නායකයන් ජාතික නාලිකාවක ප්‍රසන්ට් කරනකොට අපි පිළිපදින්න ඕනේ ඒ සියලුම දේවල් වලට මම කරු කරනවා නමුත් මම හිතන්නේ මොන පිච් එකෙත් මම බැට් කරන්නේ මගේ ස්ටයිල් එකට ඔය හරි බැට් කරන්නේ මේ දවස්සේ ගාව බැට් කරන්නේ අපේ කට්ටියත් බැට් කරන්නේ මේ දවස්සේ අයියෝ මොනවා කරුවා දෝක හැබැයි තනුවා මම ප්‍රින්සිපල්ස් වෙනුවෙන් තනු ගේ ගොඩක් දේවල් වලට ආසයි. එයා ආදරය කරොත් එක්කෙනෙක්ට එයා සිංහලෙන් මේ අපි කලෝකියා සිංහලෙන් බොක්කින් මා ආදරය කරනවා. මරාගෙන මැරෙන ආදරයක් තියෙනවා. ඒක මා ආදරයක්. හැබැයි බර්ත්ඩේ එකක් මිස් කරුවොත් නම් ඉවරයි. ඒකත් හැමෝටම නැහැ දරු. ඔව් ඒ සමහර කට ඒ චෝසන් ඒකේ ඒ ඒ ලක් එක තියෙන්න ඕනේ. මගේ ලක් එකේ ලොකු හිලක් තියෙන නිසා ඔය හිල මැද්ද වැටුණා මෙයාගේ බර්ත්ඩේ එක. ඒකටත් වැඩිය ප්‍රශ්න උනේ මෙයා මගේ බර්ත්ඩේ එකට කෝල් කරපු වෙලාවේ මම මේ හෙයාර් ඇන් මේකප් එකේ හිටියේ මේම ලොකු ෂෝ එකක් මට ආන්සර් කරන්න බැරි වුණා හතර සැරයක් ඊට පස්සේ මම කෝල් කරනකොට මෙයා ආන්සර් කරේ නැහැ ටෑග් එක විතරක් මගේ අම්මට ගෙනත් දීලා කිව්වා මෙන්න ටෑග් එක නනුගේ පොඩ ගියද දෙන්න ඊට පස්සේ මම දැන් කතා කරේ නැහැ සුමාන දෙකක් මම හිතන ඊට වඩා වැඩි කියලා පොඩ අඩු කරලා කිව්වේ පොඩක් ඩ්‍රාමා එක අවුරුද්දක් විතර මම දැන් කතා කරේ නැහැ අනිත් බර්ත්ඩේ මෙයාගේ පළවෙනි එක මම ඒ ස්ට්‍රෙස් එකේ මෙයාගේ බර්ත්ඩේ එකත් මට මතක නැති වුණා. ඔව්. ඇත්තටම දනුව දැන් ඕක මට සමහරවට අවාසියටත් හිටින්නේ. කියන්නේ මගේ ආදරය ඒ තරම් මං හරිම ආදරෙයි මං ආශ්‍රය කරන සුළු පිරිසට. එතකොට හුඟක අය හිතනවා දැන් මම ඒ කියන්නේ මම බුද්දිසම් ගැන ගොඩක් කතා කරනවා බුද්දිසම් ගැන කියවනවා. එහෙම කියලා මම නිකන් රහත් වෙලා වගේ එකක් සමහර අය මගෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි ආදරයේදී ඒක මගෙන් තාම මම ඒ තත්වෙට ඇවිල්ලා නැහැ. නිර්වාණ පැත්තට නෑ. ඒ පැත්තට තාම නෑ. මොකද ආදරය ඇතුලේ මං හරි ආදරේ ආදරයට සහ ඒ රෙස්පෙක්ට් එකට මං හරි ආදරේ. මට ඒ ඒ සුබ මොහොත මිස් වෙච්ච එක ඔයාලට විශ් කරන්න මට හරි දුකයි. ඉතින් ඒකයි. ඊට පස්සේ එයාගේ බර්ත්ඩේ එකට විතර මං කැලෙන්ඩර් එකේ පළවෙනිම ලියන්නේ උඩට. තනුස් බර්ත්ඩේ. On April Fool's Day. ඔව් April පළවෙනි දවසේ April මාසේ කොහොමතරම් යාට කෝල් හරි මෙසි මොනවා හරි කරලා දානෝ නැත්තම් ඕක ලොකු ස්ට්‍රෙස් එකක්. හැබැයි මට හම්බ වෙච්ච ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි එකේ one of the most happiest moments was මම මෙයාත් එක්ක හොස් කරා මගේ ප්ලැනට් පාස් කියලා මම කරපු ෂෝ එකක් අවුරුදු කීපයක්. මම එක දවසක් ආවා. ඒකේ මම දැක්කා ප්‍රෙසෙන්ට් කෙනෙක්ට තියෙන්න ඕනේ ස්වැග් නැත්නම් ඔය ස්ටාර් ක්වොලිටි එක. අපි නිකන් ඇවිල්ලා බෑග් එක මෙහෙම තියලා මෙහෙම තාම ඕම තමයි නිකන් අලු ගුලියක් වගේ මෙහෙම හැරගෙන කොට තන අලු ගෝණියක් දැන් තනු කියෝ උස වෙලා මේ බැද්ද හැබැයි තනු ආපු වෙලාවේ මේ මයික් එක ගාගත්ත විදිහත් මම දැනගත්තා මට ගොඩක් දේවල් තියෙනවා දියුණු වෙන්න මේ පැත්තෙන් මේ තමයි පළවෙනි සුමානේ ඉතින් ලෑස් වෙලා ඉන්න අවුරුද්දක් පුරාවටම හැම ඉරිදා දවසකම ටෙලිවිෂන් කියන්නේ ආට් එක අද ගොඩක් කට්ටිය වැරදි විදිහටත් පාවිච්චි කරනවා ඒ කියන්නේ දැන් ටෙලිවිෂන් මේන් ස්ට්‍රීම් ඉඳන් YouTube Facebook Instagram වගේ පොඩි පොඩි තැනවලට කඩලා තියෙන්නේ හොඳ දෙයක් අලුත් ටැලන්ට් බලන්න පුළුවන් අලුත් දේවල් ගැන කතා කරන්න ලේසියෙන් කරන්න පුළුවන් ඒත් හොඳ දෙයක්ද වැරදි දෙයක්ද තාක්ෂණය යොදා ගන්න එක හැමදාමත් හොඳ දෙයක් හැබැයි මේක රස්සාවක් සන්නිවේදනය කියලා කියන්නේ කමියුනිකේෂන් කියලා කියන්නේ ප්‍රධානම දේ තමයි මම මේ කතා කරන වචනවලිනුත් ඔයා මේ කතා කරන වචනවලිනුත් අපේ බලාගෙන ඉන්න සමාජයට යම් විදිහක බලපෑමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අපි කියන මේ සාම්ප්‍රදායික මාධ්‍ය වෙන්න පුළුවන්, පුවත්පත් කලාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. මේ හැම ක්‍රමයක්ම තියෙද්දී ඒක ඇතුළට අපි කියන මේ සන්නිවේදනය එකක් ඒකෙන් බලපෑමක් කරන්න පුළුවන් වෙන්න ඕනේක අනිත් එක තමයි ඒක සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ආචාර ධර්ම අපි
ගොඩක් පිළිපදින්න බාර වචන පාවිච්චි කරන්න. ඔව් අපි කාව එතික්ස් තියෙන්න ඕනේ. එතකොට good journalism පාවිච්චි කරන්න. ඔව් good journalism කියන concept එක තමයි අපි කොහෙට ගියත් අරගෙන යන්නේ. මොකද අපි නියෝජ ඒ කියන්නේ ජනමාධ්‍ය මාධ්‍යකාරයක් වෙනවා කියලා කියන්නේ මේ සමස්ත සමාජයේම එක්තරා නියෝජනයක්. කැමරාවෙන් එහා පැත්තේ ලොකු homework එකක් තියෙනවා කරන්න. ඒක එකක් ඉගෙන ගන්න ඕනේ. ඒක ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. අනිත් එක තමයි විනය ගරුක බව. හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා නම් වරද්දනවා. නම් වරද්දනවා මේ මිනිස්සු ගොඩක් අමාරුවෙන් තමයි නමක් හදාගන්නේ. එතකොට මේ නම වරද්දලා කියනකොට ඒක ලොකු කමක් නෙවෙයි. මට කියන්න වෙන්නේ මොකද මේ කතා කරන්න පුළුවන් හැමෝටම සංවේදනය කරන්න බෑ දනු. අනිවාර්යයෙන්. ඒක තමයි මගේ අන්තිම මේ කතාව වෙන්නේ. ඒ වගේ life changing partnerships ගැන කතා කරන්න අපි දැන් ඕගොල්ලන්ගේ එකට චේනවා. දැන් ගොඩක් කට්ටිය දැන් කියමුකෝ ස්ක්‍රීන් එකක් කැමරා ඉස්සරහ ආපුවම නැති වෙච්ච ඇක්සන්ට් එකක් උත් වෙනවා නැති වෙච්ච ස්ටයිල් එකක් එනවා යෝ වට්ස්ඇප් කොමද තන්චා එමක බලන්නේ මෙයා ස්ට්‍රෝක් එකක් හදලා වගේ පොඩි ලොක් එකක් එනවා ඉංග්‍රීසි ප්‍රෙසෙන්ටර්ස් ළමත පොඩ වැඩිං වෙයි නැති වෙච්ච ඇක්සන්ට් උත් වෙනවා කොයින් නම් දෙන්නේ මාර්ගම බා කරන්නේ වෑඩ් උලංග වෙයි ඒ වගේ දේවල් දාන්න ඕනේද හැබැයි ඇත්ත පෙන්වුවොත් ඇතිද ඇත්ත පෙන්වුවත් ඇති. මොකද ඔයා ඔයා විදිහට මම විදිහට මේ වැඩසටහන ලස්සන වෙන්නේ ඒක නිසා. නැත්නම් මමත් අද මෙතනට ඇවිල්ලා ඔයා කතා කරන විදිහට හෝ ඔයා මං කතා කරන විදිහට අපි ඇක්ට් එකක් කරන්න ගියොත් ඒක නාට්‍යයක් බවට පත් වෙනවා. එතකොට මොකද මම ලොකු වචන ටිකක් පාවිච්චි කරලා මගේ බහුශ්‍රතභාවය පෙන්වන්න කියලා වැඩක් නැහැ. ඔව් මට ඩික්ෂනරි කාලා ඇවිල්ලා මෙතන ඔක්කොම ගර්ල් කියන්න බෑ. හැබැයි මට තේරෙන්නේ නැහැ ওই වචන වල ටික කියවන්නත් බෑනේ ගොඩක්. මට ඇත්තට හොඳ දෙයක් තියෙනවා මට භාෂා දුරම හරියට දන්නේ නැහැ. ඒක හොඳයි. ඉංග්‍රීසි ගත්තොත් ඔය මේ බේසික් එක සර්වයිව් වෙලා හිටියේ. ඔව් නෑ මට මතකයි මම YFM එක ගත්ත වෙලාවේ ඔයාවේ කියපු එක මම නිවල් ලක්ෂපති ආරච්චි මහත්තයා මගේ ගුරුවරයා. ඒක මට හම්බ වෙච්ච වෙලාවේ මම එතුමන්ට කතා කරලා කිව්වා මේ බොස් මට මෙන්න මෙහෙම වගකීමක් පැවරලා තියෙනවා. හැබැයි මම ටෙලිවිෂන් පර්සනලිටි එකක් මට තේරෙන්නේ ගුවන් විදුලි මාධ්‍යයක් ඇතුලේ මම කරන්න ඕන දේ පිළිබඳව මම හිතන්නේ කොහොමද කියලා. මොකද මට මාධ්‍ය ඇතුලේ ඉස්සරහට අවුරුදු 10ක් ඉස්සරහට හිතන විදිය ඉගැන්වුවේ නිමල්. එතකොට එයා කිව්වේ පුතේ දන්නේ නැති එකම තමයි හොඳ. හරිද? ඔයා ටෙලිවිෂන් නේ දන්නේ. ඔයා හිතන්නේ එතන ඉඳන්. එතකොට දනු YFM එක කියන එක මගේ ඇතුලේ හැමතිස්සෙම ආවේ ඉමේජ් එකක් විෂුවල් පැත්ත. හරියට හරි. එතකොට අර ශ්‍රව්‍ය දෘශ්‍ය කියන කෑලි දෙකම මට පුළුවන් වුණා YFM එකට ගේන්න. මම හිතනවා ඇත්තටම මම රේඩියෝ දැනගෙන හිටපු නැති එක හොඳයි. මේ මම ඒක ලොන්ච් කරනකොට ඒ අර යූත් කල්චර් එක කියන එක ගැන මට පෙන්වන්නත් පුළුවන් වුණා ටෙලිවිෂන් එකේ අහන්න සහ දකින්න දෙන්න පුළුවන් වුණා සෝෂල් මීඩියා එකේ සහ රේඩියෝ එකේ. නමුත් මම කවදාවත් YFM බීම් එක ඇතුළටවත් යන්නේ නැහැ. මොකද ඒ අර ලොකු කන්සෝල් එක දැක්කම මම හරි බයයි. මම අනවසර ඒක දවසට විතරක් ගිහිල්ලා ඇතුළේ ඉන්න ජීජේට විශ් කරලා මේ එලියට එනවා තංගල් එනවා එලියට මම බයයි පාන. අර ඔය එක දවසක් රේඩියෝ රසරිසිගේ රේඩියෝ ෆෝමට් උත් ගියානේ ඒක සරේ. ඔව් එතකොට මම අයීනට වෙලා ඉන්නේ මොකද කැලුම් අයයි රොෂාන් ලියනගේයි තමයි ඒකේ මේන් ඩීජේස් අය දෙන්න හිටියේ. ඉතින් ඒ හින්දා මම අයීනට වෙලා ඉන්නවා. මම කිව්වා තසරන් වලට ගානවා වගේ හැන්නේ ඔගේ වොයිස් එක. මට රේඩියෝ වොයිස් එකක් කොහොමටත් නැහැ මම ඒක පිළිගන්න මේ ළඟදි දවසක් මේ ඇත්තටම කාන්තා දිනයට ස්පෙෂලි ඒ ක්ලයන්ට් තීරණය කළ තිබුණා මගේ වොයිස් එකම පාවිච්චි කරන්න ඕනේ කියලා ඒ වෙලාවේ ඒජන්සියෙන් කතා කරාමත් මම කිව්වා මට බෑ මේ මොකද මේ ඒ කියන්නේ මම වොයිස් ආටිස් කෙනෙක් නෙවෙයි කියලා ඒකට සෙගලක නැහැ. ඔයාව තමයි අපිට ඕනේ ඇවිල්ලා කරලා යන්න කියලා අම්මෝ යන්න ගත්තේ ඒක ප්‍රූව් වෙලා තිබුණා මට නිකන්. නිදහස ගැන කතා කරනකොටත් ළමයි ගොඩක් කලින් මේ නිදහස හොයාගෙන යන්නේ අමලතාතලාගෙන් එහාට මෙහාට වෙලා ওই වගේ දේවල් හොයාගෙන යන්නනේ. මේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් ගොඩක් අලුත් කට්ටිය ඉන්න බලාගෙන ඉන්නවා. ඔයා මොකද කියන්නේ ඒ කට්ටියට? මම කියන්නේ මේක ඇවිල්ලා ඉතාමත්ම වටිනා රස්සාවක්. මොකද ඒකට හේතුව අපි මේ කරන්නේ අපි කැමති දේ. ඒ වගේම තමයි වැඩසටහනකට අන්තර්ගතයක් ඒ කියන්නේ කන්ටෙන්ට් එකක් දුන්නට පස්සේ ඒ කන්ටෙන්ට් එකේ ප්‍රොඩියුසර්ත් එක්ක කතා කරන්න ඕනේ කොහොමද මේ කන්ටෙන්ට් එක ඩෙවලොප් කරන්න කියලා. හැබැයි ප්‍රෙසෙන්ටර් කෙනෙක් හුඟක් වෙලාවට ප්‍රොඩියුසර් මතම යැපෙනවා නම් අයියේ අක්කේ මොනවද කියන්නේ කියලා. එහෙම කියන්නේ නැතුව මම කියන්නේ ප්‍රසන්ටට පුළුවන් සම්පූර්ණ කන්ටෙන්ට් එක ඩ්‍රයිව් කරන්න. තමන් මේ කරගෙන ආපු දේ ඊට වඩා අද හොඳට කරාද හෙට කරන්න පුළුවන්ද කියන තැන තමන් ඉන්නවද කියලා තීරණය කරන්න ඕනේ. සහ අපි ඉන්නේ 21st century එකේ. ඒ 21st century එක නියෝජනය කරන
ගතානුගතික නොවන සම්ප්‍රදායට එහා යන්න අතික්‍රමණය කරන්න පුළුවන් කෙනෙක්ද ඔයා කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. මොකද දනු අපි ටෙලිවිෂන් එක ඉස්සරහා ඕපන් මයින්ඩඩ් වෙලා සෝෂල් මීඩියා එකේ ගල් යුගයේ දේවල් ලියන්න බෑ. ඒක තමයි මේ ටීවී ප්‍රෙසෙන්ටර් කියන එකේ රෝල් එක. මොකද නිවේදක කියන එකේ රෝල් එක ඒක නොවෙන්න පුළුවන්. හැබැයි ටීවී ප්‍රෙසෙන්ටර් කෙනෙක් ඉදිරිපත් කරන්නෙක් කියලා කිව්වහම එයාට අර වාඩි වෙලා ස්ක්‍රිප්ට් එක දුන්නා ඒක කටපාඩම් කරලා කියනවට වඩා එහා ගිය දෙයක් තියෙනවා. අන්න එතනට යන්න පුළුවන් අය හැමදාම ඔයා ඔය කියන ලිස්ට් එකේ නම ඉතුරු කරලා කවදා හරි දවසක මැරිලා යයි. මැරිලා යනවා ඒක තමයි ඇත්ත කතාව. ඒක යථාර්ථය. අපි එහෙම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ගොඩක් අය ජීවත් වෙන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්න. හැබැයි මම ඒ අවුරුද්දක් මම ඔයාතේ කතා කරන්න නැති හිටපු ඇත්තට ඔයා මාතේ කතා කරපු වැඩිං කතා කරපු නැති කාලේ දැක්කම බොරු කියනකොට මිනිස්සුන්ට පැටලෙනවා. ඒ බාර සිංහල වචන නිකන් මට ඉගෙන ගන්න බැරි වුණා. ඔයා දැන් පාවිච්චි කර ඔක්කොම මට තේරුණා. හැබැයි ඕක කොහොමද මට ඒ පොඩ්ඩක් හිතලා බල මම මේක බලනවා තුන් සැරයක්. අලුත් වචන වල ඉගෙන ගන්න. මගේ ඩික්ෂනරි ලියා ගන්න. මම මේ ෂෝ එක පටන් ගන්න දවස මම කිව්වා උමාර්යතේ කරේ පළවෙනි එපිසෝඩ් එකේ මම කිව්වා මගේ සිංහල එච්චර හොඳ නැහැ. හැබැයි කරුණාකරලා තේරෙන විදිහට පොඩ්ඩක් බලන්න කියලා ආද වෙනකම් මිනිස්සු බලනවා බොහොම ස්තුතියි ඒකට. තනු ආවට බොහොම ස්තුතියි. අපි කරන්න හිටියා තනුවෙන් ඩනු ෂෝ එකක් කියලා. දැන් අපි ඒක වෙනස් කරනවා දනුවට කියන්න බැරි නම් තනුවට කියන්න කියලා. අපි ගෙස්ට් රූම් ඇතුළට දාලා එනම් මේක. හැබැයි බොහොම ස්තුතියි තනු ආවට. මම ඔයාට I have always loved you as a person. I've always loved you as a friend. ඒකට වැඩිය I think your talent has been just remarkable. And you have changed the curve. මට ඒක සිංහලින් කියන්න දන්නේ. Curve එක මාරු කරා. Thank you very much. මම හරිම ලෝබයි ඔයාගේ ලස්සන t-shirts ටිකට. මම Instagram එකේ ඔයාට like කරන්න. ආදරෙයි. දෙකම මම තාම මට ඔයාගේ t-shirts එකට නම් හරි ලෝබයි. දව පොඩ්ඩක් ඉන්නකෝ තව පොඩ්ඩ කුස ගියාට පස්සේ වඩ දෙන්න. ඔය ඒ ගාන්න තමයි නේ ඉන්නේ තාම. ඔය මාත් වෙන්නේ නැහනේ ඔය සෑන්ඩ්විච් එක දැන් කවුද ගන්නෙ? මොකද ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ එකක් කටට අනිත් එක මේ නේ ඔයා හිතන එක නෙමෙයි. ඔයා හිතන එක නෙමෙයි කියන්නේ. අනිත් එක ඉතින් ඔයා මට කියන්න දෙන්නේ නැහැ අනිත් එක. ඔයා හිනාව නවත්ත අනිත් එක ආර්ථික කලබලකරණේ ඔයා හිතන එක නෙමෙයි. ඒ දෙකේ තමයි මිනිස්සුන්ට ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. ට්‍රේලර් එක කපන්න මේකෙන්. අපි ඉස්සර කපා කරගෙන ඉන්න මොකද මගේ ඔළුවට. අයියෝ. මම ආසවින්නේ මේ ඩිසිප්ලින් එක තියාගෙන මට චොයිස් එක. ඔව් ඒක තමයි මම වැඩ කිව්වේ. දෙපැත්තම නේ. අපි ඔෆ් කැමර කතා කරන්න දේවල් ගැන කියන්නපු බොම ස්තුති දන්න. ඕකේ තැන්ක් යූ සෝ මච්. තැන්ක් යූ අපි බලන්න හිටියට හැමෝටම. ඕඩියන්ස් එකට තෑන් කරන්න ඉගෙන ගන්න එක දන්න නැත්තම් තැන්ක් යූ කියත්. Okay, bye. One minute. Oh my God, that was so funny. Mama hit me very hard. කොහොමද දෙකයි තියෙන්නේ? එකක් කට පරිස්සම් කරගන්න ඕනේ අනිත් එක හම්බ කරන සල්ලි පරිස්සම් කරගන්න ඕනේ. අර පරිස්සම් කරගන්න ඕනේ. All right. On that note, Bomi Suti Thanu Awad, I really love you and I wish you only the best. Hamadam, loku loku deval karan noni jeevithe. You have to inspire more and more people. Thank you. Thank you. Oya karana sewawat bohomath magaya karana. Visheshayenma me samaja mahatayata oya ewilla aluth aluth deval karanawa. Balagena innawa mama harima santosen oyata adare karana kenek widiyata.
Thank you. අපි දෙක අද එකතු වුණාට බොහොම ස්තුතියි. අපි අනිත් සෝමනේත් හම්බ වෙනවා. තව ලස්සන ගෙස්ට් එක පොඩි කතාවක් දාන්න. ඒක නම් කැතයි. Okay, all the best. තව එකේ නේ ඔයත් ලස්සනයි අනිත් එකේ ලස්සනයි. අපි එතකන් සතුටින් ඉන්න. Bye. Bye. Thank you. And I love you. Sorry but I only thought. Yes, your dirty mind.